ආර්ථික පරිවර්තන පනත කියලා කියන්නේ නිකම්ම නිකං නීතියක් නෙමෙයි, මේ රටේ ආර්ථිකය ඉහළට ඔසවා තබන වැඩපිළිවෙල කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. විපක්ෂයේ බොරු විවේචන වලට අහුවෙන්නේ නැතුව බුද්ධිමත් තරුණයෙකුට පුළුවන්කම තියෙනවා යන්න document.gov.lk කියන රජයේ නිලව බඩවිය. මේකෙන් ඩවුන්ලෝඩ් කරගෙන මේ පනත් කෙටුම්පත අරගෙන හොයලා බලලා මේක සම්බන්ධව හොඳ සංවාදයක් ඇති කරගෙන රටේ ඉදිරි ගමන සැලසුම් කරන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ. රට දියුණුව කරා ගෙනියන යකඩ රාමුව තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ හදාගෙන යන්නේ. PP නායක අනුර කුමාර සහෝදරයා එතුමා වුණත් පිළි අරගත්ත මේ වැල් පාලමින් යනවා මිසක් වෙන විකල්පයක් නැහැයි කියලා ඉවරලා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයාටම ශක්තියක් ලබා දීලා අනාගත ජනාධිපතිවරණයකදී එතුමා ජනාධිපති කරනවා මිසක් අපිට වෙන විකල්ප නැහැ. JR ජයවර්ධන මහත්මයා වෙන්න පුළුවන්, රණසිංහ ප්‍රේමදාස මහත්මයා වෙන්න පුළුවන්, DB විජේතුංග මහත්මයා වෙන්න පුළුවන්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කාටවත් කරගන්න බැරි වෙච්ච දෙයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාද කරනවා. තමන්ගේ ඉඩමට අද ඔප්පුවක් ලබා දීමේ ව්‍යාපාරයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබා දෙනවා 120කට.